එතකොට ඔස්ට්‍රේලියාවක්වත් නෑ, රස්සාවක් කියලා තැනකුත් නෑ, ඥානලෝක කියලා කෙනෙකුත් නෑ. ඒක හරි නිදහස් වෙන තැනකට ලං වෙනවා. සත්‍යයක් කරා ඒක හුන්තට ආයයි කරලා ඒක මැණිකක් වගේ ඉලක්ක කරන් ගියොත් තමන් ලොකු වස්තුවක් ලං, ලොකු වස්තුවකට හිමිකම් නිබ්බින්දං විරච්චති විරාගා විමුච්චති විමුත්තස්මින් විමුත්තිති ඥානං හෝති කිනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං. ඒක හොඳට ඇබ්සෝබ් කරන්න පුළුවන්. ඒක උදව් කරන්නේ තමට අත්හරින්න හැමදේම. උඩ හුස්මෙන් යට හුස්මත් එක්ක අර කල්පනා කරපු කල්පනාවලුත් එක්ක ඔක්කොම අතරින් උනේ ටෙන්ෂන් එක නැති වෙනවා වගේ. හිත ඇතුළට හිත යනවා වගේ උපේක්ෂාවකින්. දැන් රිලැක්ස් කරනකොට අමුතු මට්ටම් වලට තමගේ හිත සැහැල්ලු වෙනවා. පිටින් ඉවසගෙන හදිස්සි වෙන්නේ නැතුව ඔහොම රිලැක්ස්ඩ් එකේ කන්ටෙම්ප්ලේට් කරන්න ඕනේ, මෙනි කරන්න ඕනේ, අතරින්න බලාගෙන. තුම ශාන්ත මට්ටමට හිතපත් වෙයි පින්වතුනි. අපි එක මෛත්‍රයකට හරවන්න පුළුවන්. මේම නිවනට ආවතින් කොච්චර සනීපද. එපටේ ඉන්න මේ මුළු පිළිතිමේ ඉන්න කෝට මේ සහනය ලැබෙන්න. කමකටේ වැඩ දුවනවා පරිනවා කරනවා කමට්ටමකින් තියෙනවා. හැබැයි මේ මානසික සුවය, මානසික කියන්නේ චුට්ටක් හරි හිත මේ මියවුනොතින් ලොකු වස්තුව සංසාර රස්තියාදුව අඩු වෙනවා. රස්තියාදුව අඩු වෙනවා පින්වතුනි. මේක මිනිත්තු තප්පරයක් වුණත් වටිනවා. ඔය අනිත්‍ය සංඥායම ෂණයක් විදුලි ෂණයක් මොකද කියනවා මේ හෙන මේකද මේ වෙන චූටි මේකට ආවත් ඔය අර කිව්ව අස දුෂ්ට දානේ අර මේ ඔක්කොට වඩා වටිනවා බින්වතින. සමාන කරන්න බෑ, සමීප කරන්නවත් බෑ. චුට්ටක් හිතේ සුස් ඒ අර නිකන් සිසිල් ගතිය අතහැරලා බර නැති ගතිය අත්දැක්කොත් විශාල වස්තුවක්. කර්ම ගොඩාක් කුට්ටි කුට්ටි පිච්චිලනවා. එහෙම කරන්න නැතුව සිල්පද රැකගෙන හිටියමත් කැපෙනවා. හැබැයි අර විදිහට හිතේ සිතුවිලි මෙයා වෙනකොට ලොකුවට මෙයා වෙනවා. හැබැයි ඊටත් වඩා ප්‍රඥාව පහළුණොත් ධර්මයේ චුට්ටක් පැහැදිලි වගේ එහෙම දේවල් වුණත් ඉතින් හිත ඇතුලින් ඒක ඉතින් අපේ භවේ නවත්තන්නත් ඉඩ තියෙනවා. අඩු කරන්නත් අඩු ගානේ අපේ ඇතර ලං වෙනවා. අපි පොඩ පොඩ මේ අනවශ්‍ය විකාර සද්ද රූප ලෝකවල වලින් ඇත්තෙන් අඩු ගානේ මොහොතවලකට හරි දවසකට. ඒක විශාල දෙයක්. අපි මෛත්‍රියට හරන්නත් පුළුවන්.
මේ බුද්ධ මේ මානසික සුවය හිතන නිවන කොයි වගේ අද්ද කියල හිතන් ලෝපය ත්වේශය මොහ හිතෙන් නැති වෙන තැනක් හිත තන්නාව ඉදුරු වෙන තැනක් ඒක මට උපරිම ලැබුණොත් පුච්චර සනීපෙද මෙම චුට්ටක් කන්නකොට සනීපන ගොඩක් කරොත් කොහොම ඇත්ද අනේ මං වගේම නේද කොහොම සතුටක් හොයනව නේද මේ ලෝකේ මේ භාවනා කරන හැම කෙනෙක්ම එයාටත් ඒ සන්නිසීම වැඩි වේවා මේ පන්සල් භූමියේ ඉන්න හැම ප්‍රාණයකටම මනුෂ්‍යයෙකුට ස්වයමාංශලත් වැඩෙන්න ඒකට ස්වයමාංශලත් ඔක්කොටම ඒ මානසික සුවය වැඩි වේවා නැති වේවා මෙහි වටපිටාවින ගෙවල් වල ඒ පලාතේ ඒ මනුෂ්‍යව වාහන වලින් යනවා හයියෙන් නාද හොලිඩේ එකට ගොඩක් අය හොලිඩේ ගොඩක් බීච් එකට යනවා ඇති ඒ අය දන්නේ එච්චරයි ඒ මට්ටමින් සතුට වෙන්නේ කොහොමද කියලා නිකන් හොලිඩේ එකක් කරන්න පුරුදුලා නැහැ හොලිඩේ හොලිඩේ මේ පිංගතුල්ලා මේක හෝලිඩේ එකක් කරගෙන තියෙනවා හෝලි සේක්‍රඩ් to make your life purified ඒක මොකද සංසාරයේ ගෙනපු හුරුවකුයි අවබෝධයකුයි තියෙනවා පිංගතුනි තමන්ගේ මොලේ සංසාරික වශයෙන් වර්ධනය වෙලා තියෙනවා අධ්‍යාත්මික වර්ධනයක මොමනේ බොහොම සුළු සත්ව පිරිසක් තමයි ඒ වර්ධනය වෙලා තියෙන්නේ ඒ ඉවලුෂන් එක වෙලා තියෙන්නේ ආසාවල් පස්සේ යන්න පුරුදු වෙච්ච ලෝකයක ආසාවල් අතරලා සැනසීමක් විඳිනවා කියන එක ඒක හරි අමුතුයි ඉතින් ඒ අයින්සක මිනිස්සු පව් නාකි වෙලත් ගොඩක් දුක් විඳිනවා මට ඒ අර මහත්තයෙක් කිව්වන් පස්සේ මටත් මතක් වුණා මම එතකොට තමයි මතක් වුණේ වෙස්ටර්න් වර්ල්ඩ් එකේ ඒ තියෙන ස්වභාවය වයස ගිහිල්ලත් කොච්චර රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් දුක් විඳිනවද කියලා විකෘති දේවල් කරනවා බලන්න ඒවා හැංගිලා එහෙම කරන්නේ ඉතින් එහෙම කරනවා එහෙම ජීවිතයක් කොච්චර හිත ඇතුළට දුක් ජීවිතයක්ද මොනවා කරන්නද කවුරුත් උගන්වන්නේ නැහැ ඒවා සුද්ධ කරේ නැහැ තරුණ කාලෙවත් මධ්‍ය කාලෙවත් අඩුගනේ වයස කාලෙවත් සුද්ධ කරන කිසිම වැඩපිළිවෙලක් මේ සමාජයේ නැහැ. ඉතින් එහෙම නැති තැන කොහොම ඉඳලා අර වගේ විපාක ඉතින් ඔහොම ඒ මේ ආත්මෙදි ඒක එකනම් දුකක් කියලා වෙලාවෙද්ද හැබැයි ලක්තව කොහි යන්න වෙයිද බින්වතුනි කර්ම කරගෙන ඊළඟ භවයකදී කොහොම වුණත් එහෙම කට්ටියක් එහෙම ඉන්නේ. ඒගොල්ලන්ට කරුණාවක් දක්වන්න ඕනේ. වැඩියම අපේ අයටත් වඩා අපේටත් වඩා දුප්පත් පින්වතුනි. අධ්‍යාත්මික දැනුමින් මානසික සුවයෙන් ප්‍රඥාවෙන් දුප්පත්. තියායට විශේෂයෙන්ම මෛත්‍රියක්. අනි අපේ මේ බුද්ධ බුතුන්ගේ මහා කරුණාවේ ඒ උත්තම මේක මේ අහිංසක මෙහි ඉන්න ජාතිකයටත් ඇබර්ජිනීස්ලට මේ සත්‍ය මේ සැනසිල්ල මේ අයට ලැබේවා. ඒ අය විතරක් නෙමේ ටියුනීසියා නේද ටියුනීසියා නිව්සීලන් ඔය තියෙන දූපත්වල ඇන්ඩමන් අයිලන්ඩ්ස් මං හිතන්නේ මතක නැහැ ඔය හැම තැනකම ඉන්න මනුෂ්‍යෝ එකරන් ජීවිත ගත කරනවා ඒගොල්ලන්ගේ ලෝපය ත්වේෂය මොහය දුරු වෙනවා ඒගොල්ලන්ටත් ඒ ධර්ම ශාන්තිය ලැබෙන්න ඒ විතරක් නෙමෙයි ඔහොම මයින්ඩ් එක ගෙනින්න අපායේ නියු ගෙනි ජපන් අයිවන් චයිනා මින්ලෑන්ඩ් රශ්‍යයා රශ්‍යාව මිනිස්සු ඉන්දියා ශ්‍රී ලංකා නේපාල් ටිබෙට් පකිස්තාන් ඇෆ්ගනිස්තාන් ඔහොම යන්න පිංගුතිද ඒ මනුෂ්‍යයන්ට නිවන ධර්ම ශාන්තියක් ඇති වෙන පස්සේ කතර කියන්නේ
ඉරාන් ඉරාක් මෙඩිටේරේනියන් සෞදි අරේබියා මිඩල් ඊස්ට් ඇෆ්‍රිකා යුරෝප් America, South America, entire humanity, manushya kumbhi vage mulu prithviyam, he askanna se diva sharireya, kaya manasa atarimeya atyana nimana, then tigati salam minikala ina sanasimata langwenda, he hama sattveko, manushya vitrakname sattaloke avichye, Vetarani Paduma Tapase Chatumaharajika Tavatim Satusita Yama Nimatarati Brahma Purohita Brahma Parisaja Maha Brahma Nesanya Nasanya Akanita Brahma Loka Nesanya Nasanya Sielu Anitya Subhaving Hemasatek Mideva Hemaitri Sit හිරදනාට පතරවන්න බිම ඒකට සෙතක් පතරන ගමන් අතරින්ද පුරුදෙන හිත රිලැක්ස් වෙන පැත්තට බර කර ඒක කරන්න වඩන ගමන් තව භාවනාවක් තමයි තමන්ගා වෙන්දට සූත්‍ර පොතක් තියෙනෝනේ මජ්ක්‍ධිම නිකායයි අනාගතයේදී ඒකත් කමටහන ඒකෙන් තමයි නියම කමටහන ලැබෙන්නේ දැන් එහෙම භාවනාව වැඩෙන්න තියලාට ඒක කියවන්න පුරුදු වෙන්න ඕනේ කියවන ගමන් ඒක අප්ලයි කර කර ආයි ඔම දෙන්න ඒ වගේ මිශ්‍රව යන්න ඕනේ කියවන එකයි භාවනාව යෙදෙන එකයි කියවන එකත් විශාල භාවනාවක් මේ වෙලාවේ මෛත්‍රී කෝට වඩන්න පිටුතයි. ළමලෝ තලේ ඉඳන් පහළම ලෝසත්.